ස්වාමීන් වහන්ස ඕනම අවස්ථාවක අපව අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයට හසු වෙන්න පුළුවන්ද මෛත්‍රිය තුලින් සෑම යක්ෂයෙක්ම ප්‍රේතෙක්ම මෙල්ල කරන්න බැරිද බෑ 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 ඒකනේ නෝන දැන් ස්වාමීන් වහන්සේලා වස්වසන්න කිද්දී නේ අමනුෂ්‍ය පීඩාව එන්නේ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලාටත් ඒ අමනුෂ්‍ය මෙල්ල උනේ නෑ රැකවරණයක් නෑ ඒකයි බුදුරජාණන් වහන්සේ ශක්තිති රජකම අතහැරලා පැවිදි වෙන්නා ඒකයි රාහුල පුංචි කුමාරයාට කෝටි ගාණක් සම්පත් තියෙද්දි අරන් ඇවිල්ලා පැවිදි කළේ. ඒකයි නන්ද කුමාරයාට හෙට දවසේ රජකම හම්බු වෙන තියදී නන්ද කුමාරයා ගෙනල් පැවිදි කළේ. ඒකෙන් රැකවරණයක් අපිට නැහැ. තිබුණත් ඒක తాවකාලික රැකවරණයක්. ඒ తాවකාලික රැකවරණෙත් අනිත්‍යයි. ඒ නිසායි බුදුරජාන් වහන්සේ කියන්නේ පුංචි නිමේෂයකදීවත් භවේ ප්‍රාර්ථනා කරන්න එපා කියලා. නමුත් ඉතින් එහෙම කිව්වායි කියලා ලෝකේ සියල්ලම නිවන් අවබෝධ කරගන්නේ නැහැ. මහ පොළවෙන් මේ ඇඟිල්ලට ගන්න පස් ප්‍රමාණයයි සද්ධාව සකස් කරගන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ මේ නියසිලට අරන් පෙන්නන පස් ප්‍රමාණයයි සද්ධාව සකස් කරපු පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ. තවදුරටත් අපි අමනුෂ්‍යයන් ප්‍රේතයන් දෙවියන් සතුරු කරනවා කියන කාරණේ තුල නෙමෙයි අපි නවතින්නේ. ඒකත් කළ යුතුයි. නමුත් අපි ඉන් එහාට මේ සෑම සංස්කාරයක්ම අපි සංස්කරණ අනිත්‍යයි කියලා තැන දැනගෙන අපි මේ ලෝකයෙන් එතර වෙන්නයි අපි දක්ෂ වෙන්නේ. තේන්නා ඒකයි කරන්නේ.